මේ ප්‍රකාශය කිරීමට එක හේතුවක් උනේ ගරු කතානායකතුමනි පසුගිය සති දෙක පමණ කාලය තුලදී විශේෂයෙන්ම විපක්ෂය සහ සමහරක් අය සීනි ගැන ඉතා විශාල විවේචනයක් සහ විශාල ප්‍රශ්නයක් මතු කරමින් රට වටේ වැරදි චිත්‍රයක් මැවීම නිසා අපි ඒක පැහැදිලි කර යුතුයි කියන පදනමේ තමයි අපි ඉන්නේ රජයක් හැටියට ඒ පැහැදිලි කිරීම කිරීමට තමයි අද මම මේ අවස්ථාව කරගන්නේ ඒත් එක්කම මම මුලින්ම ප්‍රවේශයක් ගැනීම සඳහා මතක් කර දිය යුතු දේ තමයි කරු කතානායකතුමනි බදු ප්‍රතිපත්තිය එහෙම නැත්නම් රජයේක ප්‍රතිපත්ති රජයට ගන්න සිදුවෙන්නේ විවිධ කරුණු කාරණා ඔස්සේ ඒක ඉතාමත් වැදගත් මොකද රටේ තියෙන තත්ත්වය අනුව ලෝකයේ තියෙන තත්ත්වය අනුව විවිධ කරුණු කාරණා අධ්‍යයනය කරමින් රජයකට තමන්ගේ තීන්දුව తీරන සහ ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඔබතුමා දන්න විදිහට මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ මුදල් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නට පුළුවන් එක එක කාලවල අනුව. සමහරකට ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. සමහරකට ටිකක් දැඩි මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම විනිමය පාලනය කරන්නට සිදු වෙන සමහරක් අවස්ථාවලදී සමහරක් වෙලාවට ඒක ලිහිල් කරන්න සිදු වෙනවා. බදු ප්‍රතිපත්තියක් තියෙනවා. රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය අපිට මේ පාලනය කිරීමට අවශ්‍ය වෙන විදිහට ඒක කරන්නට සිදු වෙනවා. ඒතර ආයෝජනය කිරීම ගැන අපිට සමහරක් වෙලාවට වැඩි උත්තේජන ලබා දෙන්නට වෙනවා. සමහරක් වෙලාවට ඒ වගේ දේවල් ලබා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බදු අධිභාර තියෙනවා. සහනාධාර දෙන රජයන් තියෙනවා. සමහරක් අය සහනාධාර නොදෙන රජයන් තියෙනවා. ඒත් එක්කම නිදහස් ප්‍රතිපත්ති තියෙන රජයන් තියෙනවා. සමහරක් ඒව එහෙම නැතුව තියෙනවා. වැට් බදු සමහරක් අය වැඩි කරනවා. අපි දැක්කා පසුගිය රජයේදී වැට් බදු වැඩි කරනවා. ආදායම් බදු වැඩි කරනවා. අපි දැක්කා අපේ රජය ඒවා අඩු කරනවා. ඉතින් ඒ වගේ විවිධ ආකාරයට රජයෙන් ආය කරන විවිධ ගාස්තු රජයේ බදු බලපත්‍ර ගාස්තු වැඩි කරන්නට පුළුවන් අඩු කරන්න පුළුවන් ස්වභාවයක් අපි ලෝකේ දකිනවා අපේ රටෙත් අපි දකිනවා. ඒ ගමම්ම ගරු කතානායකතුමනි ආනයන අපනයන පිළිබඳව ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්ති එක රජයකින් තව රජයකට වෙනස් වෙන්න පුළුවන්. ඒ සමගම සුරා බදු ගාස්තු තියෙනවා. රජයේ අයිතිය රජේ තියාගන්නද පෞද්ගලික කරනවද කියනත් ඒ වගේ විවිධ ආකාරයට අපි දකිලා තියෙනවා මේ කරුණු කාරණා සිදු වෙනවා. ඒත් එක්කම මේ බදු සහ අධිභාර සහ බලපත්‍ර ගාස්තු ආය කිරීමේදී සමහර විට ඒව පනවනකොට සමහරක් ආයතන එකෙන් වාසි සිදු වෙන්නට පුළුවන් සමහරක් ආයතන එකෙන් අවාසි සිදු වෙන්නට පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් කරු කතානායකතුමනි ඒ ගමම්ම සමහරක් ඒව දිගු කාලීන බලපෑම් තියෙනවා කෙටි කාලීන බලපෑම් තියෙනවා අපේක්ෂිත ඒව ඉලක්ක ඉටු කර ගන්නට අවස්ථාවල් තියෙනවා ඒ සියලුම දේවල් අපිට කරන්නට සිදු වෙන දේවල් මම උදාහරණයක් වශයෙන් ගත්තුතින් ගරු කතානායකතුමනි 2020 වසරේදී අපි හැමෝම දැක්කා මෙතුමා අදාළ ප්‍රශ්නට ආවේද සීනි ගැන ඉතින් ඉන්න පොඩ පාටි පහ කතා කරුවා මෙතුමාට මම දෙන්න සීනි ගැන ඔබ අපිට ඉන්න අහගෙන ඉන්න සීනි හදන්නේ තාම උක් කියලා යන්නේ උක් ඔබතුමා අපිට අහගෙන ඉන්න ඔබතුමාට පසුබිම තේරුම් කර දෙන්නට අවශ්‍යයි ගරු විපක්ෂ සංවිධායකතුමා ඉවසීමෙන් අහගෙන ඉන්න අන්තානේ ගවිල්ලා එනවා සීනි වලට ඉවසීමෙන් අහගෙන ඉන්න හන්තානේ දෙනක මං ඉන්නේ ඔබතුමා ටික ඉවසීමෙන් අහගෙන ඉන්න කිරියල් කිරියල් මන්තුවා කියන්නේ අනබස් ස්පීකර් හී ඇස් ටු බී රෙලෙවන්ට් හී ඇස් ස්ටිල් නොට් කම් ටු ද පොයින්ට් එවරිබඩි විල් හැව් ටු බී රෙලෙවන්ට් එවරිබඩි විල් හැව් ටු බී රෙලෙවන්ට් ඉන් දිස් ක්වෙස්චන් අනබස් කිරියල් පංගවඩ සර් යස් ප්ලීස් හැව් ද පේෂන්ස් ටු ලිසන් අර කතානායකතුමනි මේ එතුමා ස්ටේට්මන්ට් එකක් කරන්නේ එතුමාට ඕන දෙයක් කියන්න පුළුවන් ඔබතුමාට අහගෙන ඉන්න උත්තරයක් දෙන්න ඕනේ නෑ ඇයි බය ඇයි බය උත්තර දෙනකොට එතුමාට don't disturb him don't disturb him there'll be a few interesting revelations there will be a few interesting revelations so please patiently listen there will be a few interesting revelations at which time you can get up and shout please wait till then 2020 දී ගරු කතානායකතුමනි අපි දැක්කා වැට් බදු අඩු කිරීම නිසා අපි අඩු කරුවා අපි ඒ තීරණයක් ගත්තා මේ ගිය ආණ්ඩුව තිබුණේ වැට් බදු ගහලා විවිධ චාර්ජර්ස් එකතු කරලා අපි ආපු ගමන්ම ඒ පීඩනේ අයින් කළා දැම්ම වැට් බදු අඩු කිරීම නිසා පමණක් අපි දැක්කා අර ත්‍රෙෂෝල්ඩ් එක මිලියන 12 සිට මිලියන 300 දක්වා වැඩි කරද්දී අපිට අහිමි වුණා රජයේ ආදායමට බිලියන 34ක් ඒක අපි දන්නවා ඒක දැනගෙන කෙරුවේ අපි ඒක පස්සේ වෙලාවක එකතු කරගන්නට බලාපොරොත්තුක් වෙනවා අපිට ප්ලෑන් එකක් තියෙනවා ඒනට ඒ අවස්ථාවේදී උත්තේජනය දීම සඳහා තමයි අපි ඒක කෙරුවේ වැට් බද්ද 15 සිට 8 දක්වා අඩු කිරීමෙන් අපිට අහිමි වෙලා තියෙනවා බිලියන 88ක්
Honorable Kabir Hashim, I am making a statement as the minister. Please have the decency and as well as the patience to sit down and listen. I know there will be a few things that you will find difficult to absorb, but that is the way it is in life. Please sit down and listen. සංවර වෙන්න. යා පොඩා උපේක්ෂාවෙන් අහගෙන ඉන්න. ඔව්. ඇයි බයද? බය වෙලා. හරි. ගරු කතානායකතුමනි, අපි NBT අයින් කරුවා. NBT එක අයින් කරුවා. නේෂන් බිල්ඩින් ටැක්ස් එක අපි අයින් කරලා ජනතාවට මේ පීඩනය අයින් කරුවා. ඒකෙන් අපිට බිලියන 52ක් අහිමි වුණා. ඒ වගේ තීරණ ගැනීමට අපිට ශක්තියක් තිබුණා. ඒ ටිකෙන් විතරක් අපිට බිලියන 175ක් අඩු වුණා. මම පෙන්නනම් අපි කොහොමද ඒක හරි ගස්ස ගත්තේ කියලා මම පෙන්නලා දෙන්න. ඒ අඩුවීම හරහා අපේ රටේ ආර්ථිකමය පාලනය අපි විවිධ ආකාරයට කරලා තමයි මේ ගමන යන්නේ. එතනදී අපි පෙට්‍රල් සඳහා මේ පසුගිය රජයේ දීලා තිබිච්ච ඩියුටි එකෙන් අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එකක් දීපු නිසා 2020 දී බිලියන 11ක් අපිට අඩු වුණා. ඒ බිලියන 11 කාටද ගියේ? ජනතාවට. ජනතාවට ගියේ. ඔබතුමාලා කියනවා ඒක දෙන්න එපයි කියලා. එතකොට ඩීසල් වෙලි අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එක හරහා බිලියන 6.5ක් රජයට අඩු වුණා. ඒක අඩු වුණා. ඔබතුමා අහගෙන ඉන්න මොකද්ද කලබලේ? බිලියන 6.5ක් අඩු වුණා. ඒත් එක්කම කන්සෙෂනරි පර්මිට්ස් හරහා බිලියන 20ක් අඩු වුණා රජයට. පබ්ලික් ඔෆිෂර්ස් අර දුන්නේ ඒක. එතකොට ඒ වගේ අපි අඩු කරගත්තා. ඒක අපි අඩු කරගත්තේ ඕන කමින්ම. අඩු කරලා අපි රටේ බිස්නස් කරන අයට, රටේ ජනතාවට උත්තේජනයක් ලබා දුන්නා. ඒත් එක්කම කොවිඩ් වසංගතය ආවම කරු කතානායකතුමනි, අපි විදේශ විනිමය අඩු කර ගැනීමට අපි ඒක පාලනය කරගත්තා. ලන්සෙමතුමා එමෙතුමාට පිළිතුරු දෙන්න අරින්ද? අතේ ලොක්ඩවුන් එක ගැන අපි මේ නිසා වෙච්ච ඒ හානිය අවම කරගැනීමට කටයුතු කෙරුවා. ජනතාවට සහනය අපි ඒ දිගින් දිගටම ලබා දෙන්නට කටයුතු කෙරුවා. එතනදී අපි දැක්කා ආනයන සඳහා විකල්පත් අපි ලබා දෙනවා. ඒ සමගම තීරුබදු අපි අඩු කෙරුවා. ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට හැකි සෑම අවස්ථාවකදීම අපි සහන ලබා දුන්නා. දැන් මම එනවා සීනි වලට. දැන් අහගෙන ඉන්න. ආ ඔන්න සීනි. දැන් මේක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් එක. ඔන්න දැන් අහගෙන ඉන්න. අපුඩි ගන්න. පළවෙනි දේ තමයි ගරු කතානායකතුමනි, සීනි සම්බන්ධයෙන් විශේෂ වෙළඳ බදු ප්‍රතිපත්තිය සිදු වූ වෙනස මොකක්ද කියලා බලන්න ඕනේ. මොකද්ද සිදු වුණේ වෙනස? ඒ වෙනස දිගටම තියෙනවාද? ප්‍රතිපත්ති වෙනස් කළ අයට ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලය තියෙනවාද? සමහරක් වෙලාවට සමහරක් තැන්වලදී බලය නැතුව සමහරක් අය කරනවා. ඔබතුමාලාගේ රජයේ කාලේදී අගමැතිතුමා ඇවිල්ලා බැඳුම් කර මේ ඉෂුව කරන ක්‍රමය වෙනස් කෙරුවා. එයාට බලය තිබුණා ඒක කරන්න. එයාට කෙරුවා. අපි එහෙම කරලා නැහැ. ඒත් එක්කම සීනි වෙළඳ බද්ද අඩු කිරීමෙන් මොකද සිදු වුණේ? අපි ඒකත් බලමු. වංචාව සිදු වුණාද කියලාත් බලමු. මම මෙතනදී මුලින්ම කැමති කරු කතානායකතුමනි, මෙතන මගේ ළඟ තියෙනවා මුදල් අමාත්‍යාංශයෙන් හදපු මේ ලේඛනයක්. ඒකේ පෙන්නලා දීලා තියෙනවා මේ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක. ස්පෙෂල් කමොඩිටි ලෙවි එක කොහොමද 2015 සිට කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. එතනදී අපිට පැහැදිලිව පේනවා 2015 සිට සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. ඒක 2016 දී ජූලි මාසයේ 16 වෙනිදා 725ට අඩු කරනවා. 725ට අඩු කිරීමේ පළවෙනි සැරේ නෙමෙයි කරලා තියෙන්නේ. ඔබතුමාලා රජය කරලා තියෙන්නේ. අඩු කෙරුවා. අඩු කෙරුවාම ඊට පස්සේ අඩු කරලා එහෙම තිබුණා නම් කමක් නෑ අපේ වාගේ. ඔබතුමා දැන් අහගෙන ඉන්න හොඳට. දිගටම අඩු කරලා තියාගෙන හිටියනම් ප්‍රශ්නයක් නෑ. මොකද එතකොට අඩු කෙරුවා. අඩු කරුවාට පස්සේ ඒ විදිහටම ක්‍රමක්‍රමයෙන් සිදුවෙගෙන යනවා. උනේ දේ තමයි මාස දෙකකට පස්සේ. මාස දෙකකට පස්සේ නැවත බද්ද රුපියල් 15 කෙරුවා. එතකොට තමයි අර මාස දෙකකට කාලයක් තිබුණා යම් කිසි කෙනෙකුට ආනයනය කරලා අඩු බද්ද ගෙවලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් එක ගන්න. ඔන්න එතන තමයි තිබිච්ච වෙනස. ඔබතුමාලාට දැන් මේක මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තේරුණාද? නෑ. ඒක තේරෙන්නේ නැති. මොකද ඒකලෝ ඒක කරලා තින්නේ ඒ දන්නවා මොකද්ද කියන්නේ. අපිත් එහෙම කරයි කියලා හිතන්නට ඇති.
ඉතින් ඒ නිසා අපි එහෙම කරලා නැහැ. එතකොට ආනායන සීමා කිරීමේදී අදහසින් රුපියල් 35ක බද්ද අපි වැඩි කරලා තිබුණා රුපියල් 50ට. ඊට පස්සේ 725ට අඩු කෙරුවා. අපි ඒක අඩු කරද්දී ගරු කතානායකතුමනි ඒක පමණක් නෙමෙයි අපි අඩු කිරුවේ. අපි අඩු කරුවේ ඒ වෙලාවේ අඩු කිරුවේ සීනි විතරක් නෙමෙයි. ලොකු ලුණු රුපියල් 50ට තිබිච්ච එක 725 කෙරුවා. जनता सहन लादी कोविड काले कोविड वसंगते निशा जनता पीड़ने अड़ुकिरी सदा जनाधिपति तीरने अक्टोबर मसे दहतुंगण मे सहन लबादी युत उपतुमला सहन लबादी तमायबला लुक सकती अभी पुरुदू अभी धीलती ना मिनुस सहने ඒ සාහනේ තමයි ලොකු ලුණු සඳහා රුපියල් 50 සිට 725 දක්වා අඩු කෙරුවා. පරිප්පු සඳහා රුපියල් 5 තිබිච්ච ඩියුටි එක SCL එක ස්පෙෂල් කමොඩිටි ලෙවි එක 725ට අඩු කෙරුවා. ටින් මාළු සඳහා රුපියල් 100 තිබිච්ච SCL එක අඩු කෙරුවා 725ට. සීනි සඳහා රුපියල් 50 එක 725ට අඩු කෙරුවා. ඉතින් ඒ නිසා ඒ අඩු කිරීම සිදු වුණේ සම්වස්තයක් හැටියට. ඒත් එක්කම දීවර ප්‍රජාවේ ඉල්ලීම නිසා ටින් මාළු නැවත වරක් අපිට වැඩි කරන්න සිදු වුණා. ඒ දීවර ප්‍රජාවේ කිව්වා ඒක දාන්න ඕනේ කියලා. ඒ නිසා නැවත වරක් මාස දෙකකට පස්සේ රුපියල් 100 දක්වා වැඩි කරන ලදී. ඒත් එක්කම මේ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක පිළිබඳව ඒක සීනි සඳහා පමණක් මේ මම ඔබට පෙන්වලා දුන්න දැනටමත් ඒකේ බලපෑම මොකද්ද? බලපෑම තමයි මම දැන් හොඳට මේ පැහැදිලි කරලා දෙන්නම්. සීනි සඳහා ඒ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක අඩු කිරීම නිසා අපිට රුපියල් බිලියන 15.9ක් අපි අය කරගෙන නැහැ. ඕන ගමෙන් අය කරගෙන නැහැ. ඒක වංචාවක් නෙමෙයි. දැන් බදු අඩු කරද්දී රජයේ මේ ඕන ගමෙන් තමයි ඒක මේ පිළිගන්නේ. ඔබතුමාලා ඕන ගමෙන් වැඩි කෙරුවා. ඔබතුමාලා වැඩි කරලා කිව්වා අපි රජයේ තියෙන ආදායම වැඩි කරගත්තයි කියලා. මම දැක්කා මට මතකයි බොහෝ දවස්වලදී ඒක කියනවා. එතකොට මොකද වෙන්නේ? රජයේ ආදායම වැඩි වෙනකොට ජනතාවගේ සාක්කුවේ තියෙන සල්ලි ටික අඩු වෙනවා. ඒකද වෙන්නට ඕනේ ඔබතුමාලාට? ඔබතුමාලාට වෙන්නට ඕනේ ඒකද? අපිට වෙන්නට ඕනේ අනිත් පැත්තේ. ෆෝන් කාඩ් එකකින්වත් සල්ලි ගත්තා. ෆෝන් කාඩ් එකකින්වත් ගත්තා. ඉතින් ඒ නිසා අපේ ප්‍රතිපත්තිය ඔබතුමාලා තීරුම් ගන්න. අපිට ජනතාවට මේ දෙන්න වල තිබුණා ඒ ඒ ඒ සහනය. ඒත් එක්කම ලොකු ලුණු සඳහා බිලියන 5.1ක් රජයට රජ අඩු කරගත්ත ආදායම ඒ වාසිය දුන්නේ ජනතාවට. එතකොට මේ ඩාල් පරිප්පු සඳහා බිලියන භාගයක් sorry මිලියන 400ක් අඩු වුණා. අඩු කරගත්ත කෑන් ෆිෂ් සැමන් සඳහා මිලියන 172ක් මිලියන 172ක් එස් මුළු මුදල රුපියල් බිලියන 21.7ක් අපි අහිමි කරගත්ත ඕන ගමෙන් ඒ ප්‍රතිපාදනය ඒ සහනය රජයට රජයෙන් ජනතාවට යන ආකාරයට. ඉතින් මෙතනදී ඒක වංචාවක් නෙමෙයි. ඒක ඕන ගමෙන් රජය ජනතාවට ලබා දීලා තියෙන සහනය. ඉතින් ඒක තේරුම් ගන්නට තමයි ඔබතුමාලට බැරි වෙලා තියෙන්නේ. ඒක අපි හොඳට තේරුම් කරලා දීීමට තමයි මම මේ අද මේ මේ ගැන අපි කතා කරලා තියෙන්නේ. සමහර තැන්වලදී ගරු කතා නැගිතුමිනි මේ අය කියනවා රජයේ ඒ දුන්න සහනේ ජනතාවට ගියේ නැහැ කියලා. ඔබතුමා කියනවා. ඒක that's a normal economic theory. If you ask your friend Dr. Harsha Silva he'll tell you when you reduce prices it doesn't get transmitted immediately. ඒක ශනිකව සිදු වෙන්නේ නැහැ. එතන යම් කිසි කාලයක් යනවා. ඒවට ඒක සිදු වෙනවා. අද වෙනකොට ඒක සිදු වෙලා ඉවරයි. ඒකට වැඩි කෙරුවොතින් ශනිකව යනවා වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි දැකලා තියෙනවානේ මේ ගරු කතානායකතුමනි බජට් එකට ඉස්සරින් බොහෝ අවස්ථාවලදී මිනිස්සු සමහර දේවල් තොග කරගන්නේ මොකද? ඒගොල්ලෝ දන්නා වැඩි කෙරුවොතින් ඒගොල්ලන්ට පුළුවන් වැඩි ගාණට විකුණ ගන්න. අඩු වුණොතින් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට විකුණ ගන්න අමාරු වෙනවා. මොකද එතකොට ඒගොල්ල හිමින් තමයි ඒක බෙල්ද පොලට දාන්නේ. That's a normal occurrence. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි තීරුම් ගත යුතුයි. ශනිකව ඒ වාසිය ජනතාවට නොගියත් ඒ වාසිය ජනතාවට ගිහිලා තියෙනවා. මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා මේ ගැන දන්නවා. ඔබතුමා ඉකොනොමිස්ට් කෙනෙක් හින්දා ඔබතුමා දන්නවා there is a stickiness of price reductions but it happens immediately when the prices increase. එතකොට සමහරක් වෙලාවදී අපි දැකලා තියෙනවා ගරු කතානායකතුමනි මේ වංචාවක් උනායි කියලා කියනවා. ඒ වංචාව බඳුම් කර වංචාව වගේ කියලා කියනවා. බඳුම් කර වංචාව වගේ කියලා. මෙතන මොකද්ද සත්‍යය? මෙතන බැලුවොතින් කිසි විටක
අයිතියක් නොමැති දෙයක් අපේ රාජ්‍යයෙන් කෙරිලා නැහැ. ඒ හරි ආකාරයට සිදු වෙලා තියෙනවා. ගැසට් පත්‍ර ඔක්කොම හරි ආකාරව නිකුත් වෙලා තියෙනවා. ඒ සියලුම දේවල් හරි ආකාරව සිදු වෙලා තියෙන නිසා කිසිම වැරද්දක් එතනදී සිදු වෙලා නැති බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා. ඒත් එක්කම රාජ්‍ය ආදායම අඩු වෙච්ච බව අපි පිළිගන්නවා. ඒ රාජ්‍ය ආදායම අඩු කරගෙන තියෙන්නේ ජනතාවට ඒ සහනය ලබා දීම මිසක් වෙන හේතුවක් නිසා නොවන බවත් මම මතක් කරලා දෙන්න ඕනේ. මෙතනදී රෙවෙනියු ෆෝගොන්. ඒ කියන්නේ අපිට ලැබිච්ච නැති ඒ ආදායම් පිළිබඳව මම පොඩි උදාහරණ ටික මම මේ සංඛ්‍යාලයේ කෙනෙක් දෙන්නම් ගරු කතානායකතුමනි. එතනදී තියෙනවා සීනි සඳහා අපි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 15.9ක් රජයට මේ ලැබුණ නැහැ. ඒකට ඒ වාසිය ජනතාවට ගියා. බිග් අනියන් සඳහා ඔබතුමා අපට අහගෙන ඉන්නේ බිග් අනියන් සඳහා 5.2ක්. එහෙනම් ඔබතුමා කැමති දෙයට වැඩි කරන්න. ඒක වැඩි වුණ නැත්නම් ඔබතුමා කැමති දෙයට වැඩි කරන්න. බදු වැඩි කරන්න වැඩි කරන්න කැමතිද? ඔබතුමා දැන් කියන්නේ එහෙනම් වැඩි කරන්නයි කියලා. වැඩි කරන්නයි කියලා කියන්නේ. අවස්ථාව දැන් කියන්නේ වැඩි කරන්නයි කියලා කියන්නේ. ඇදලි කිරීමක් මුළු රටේම අහන්නේ මේ 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 බදු අඩු කිරීම ජනතාවට කියන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ජනතාවට හරි සීඩි වල උත්තර දෙන්න හරි. දැන් ඔබතුමා කිය දැන් ඔබතුමා එහෙනම් අපිට යෝජනා දැන් ඔබතුමා දැන් කියන විදිහට ඒක ලැබිලා නැත්තම් ඒක ලැබිලා නැත්තම් ඔබතුමා දැන් එන නැගිටලා යෝජනා කරන්න දැන් යෝජනා කරන්න එන ලවතරක රුපියල් 50 දාන්නේ කියලා ඔබතුමා කියන්න බලන්න බය නැතුව කියන්න බය නැතුව කියන්න පුළුවන් නා බෑනේ ඇමතුමා මේ තමයි తత్వය ඔබතුමාලා තේරුම් ගන්න මේක බොරුවට කියන්න එපා ඔව් මම මේ තව මට කෙටි කාලයක් දෙන්න කරු කතා නැහැ කිතු මෙන්නේ මම මේක පැහැදිලි කරලා ඉවර කරන්න ඒක පොඩි සෙන්ට්‍රල් බැංක් එක මහා බැංකුව කියනවා 15.9 බිලියන අඩු උඩා කියලා ආදායම නැති උඩා කියලා එතකොට ජනතාවට ඒ බදු වැඩ කිරීම සීනිවල බිල අඩු උනේ නැහැ ඔබතුමා මහා බැංකුව එහෙම කියලා නැහැ එමුණට මහා බැංකුව කිව්වත් ඔබතුමා දන්නවා මමත් කිව්වා අඩු නැයි කියලා අඩු නැයි කියලා කියන්නේ කාටද ගියේ කියන එකයි ප්‍රශ්නේ ඒක ඔබතුමා සාක්ෂි දාගත්තා නම් හොරකමක් වෙලා තියෙනවා මේක ජනතාවට ගියේ සීනි ගන්න කියලා නැහැ කඩේට ගිය වැඩියා ගරු කතා නැගිට මෙනේ මම තාමත් කෙටියෙන් ඉතුරු ටික පැහැදිලි කරලා දෙන්නම් ඩීසල් සඳහා අපි බදු අඩු කිරීම නිසා අපිට ආදායම අඩු වුණා බිලියන 6.5ක් පෙට්‍රල් සඳහා අපි බදු අඩු කරගත්ත නිසා අපිට ආදායම අඩු වුණා බිලියන 11.6ක් අපි වැට් එක අඩු කිරීම නිසා අපිට ත්‍රෙෂෝල්ඩ් එක වැඩි කිරීම අඩු කිරීම නිසා අපිට බිලියන 34ක් අහිමි වුණා රේට් චේන්ජ් එක නිසා බිලියන 88ක් අඩු කරගත්තා NBT එක නිසා බිලියන 52ක් අඩු කරගත්තා වෙහිකල් පර්මිට්ස් නිසා අපි බිලියන 20ක් බිලියන 235ක් අපි අඩු කරගත්තට ගරු කතානායකතුමනි මේ අයගේ පාලනය වගේ නෙමෙයි අපේ අපි ඒක හොයා ගැනීම සඳහා වෙන උපක්‍රමන අපි පාවිච්චි කරලා තියෙනවා අපි පොලි අනුපාතය අඩු කරගත්තා අපි සාර්ව ආර්ථික සාධක ඉතාමත්ම හොඳින් පාලනය කරගත්ත නිසා රටේ පොලි අනුපාතය අඩු වුණා මේ මේක මම හිතන්නේ මේ ඔබතුමාටත් හොඳයි දැනගන්න ගරු විපක්ෂ නායකතුමා රටේ පොලි අනුපාතය අඩු වෙනවා කියලා කියන්නේ රටේ තියෙන ණය තොගයේ වෙනුවෙන් අපිට ගෙවන්නට තියෙන මුදල අඩු වෙනවා ඒ අඩු කරගත්තම ඒකෙන් වෙන වාසිය යන්නේ රජයට ඉතින් ඒ වාසිය ලබා ගැනීම නිසා අපි බිලියන 283ක සේ අතිරිතයක් ඇති කරගෙන තියෙනවා බිලියන 283ක ඒ සමගම කොවිඩ් සඳහා අර කතානායකතුමා මේ මුදල් රාජ්‍යමෙතුමාගේ මේ සමා වෙන රට ගැන හිතලා පොඩි පැහැදිලි කර ගැනීමක් අහන්නේ දැන් අපි දන්න සරල ආර්ථික අපි දන්න සරල ආර්ථික විද්‍යාව අනුව බදු අඩු කරුවොත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩු වෙන්න ඕනේ නමුත් දැන් තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ සමස්ත භාණ්ඩ හා සේවාවන්ගේ මිල වැඩි මොකද්ද ඒ සරල ගණිතේ මට ඒ සරල ආර්ථික විද්‍යාව මට කියන්න කරුණාකරලා බොහොම ස්තුතියි ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමා ඒක මේ සරලයි කරලා තහපුවයි කියලා මම කැමති ඒ ප්‍රශ්නෙම තමයි ගරු කිරියල් ඇමතුමත් ඇහුවේ මම එතනදිත් කිව්වේ ඔබතුමාලා කියනවා නම් අඩුවීමක් නැමෙ නැ ගුණේ නැහැයි කියලා හෙට යෝජනා කරන්නේ 50 දාන්නේ කියලා රුපියල් 50 ටැක්ස් එක දාන්නේ කියලා යෝජනා කරන්නේ මොකද 50 අඩු කිරීමෙන් වාසියක් ලැබුණේ නැත්තම් වාසියක් ලැබුණේ නැත්තම් කියලා කියනවා නම් එනවා යෝජනා කරලා කියලා යෝජනා කරලා මම තප්පරයක් දෙන්න කියලා කියන යෝජනා කරලා වැඩි කරන්න කියලා 17ක් දෙනවා වැඩි කරන්න විනාඩියයි තප්පර 17ක් දෙනවා ඒක තමයි මම කියන්නේ ඔබතුමා කැලේ යෝජනා කරන්න
योजना कर ඔබතුමාන්ලා වැට් බද්ද ඔබතුමාන්ලා වැට් බද්ද අඩු කරලා කෝටි 30000ක් රජයට අහිමි කරගත්තා. එතකොට සීනි පරිප්පු සැමන් ආදි වශයෙන් මේ භාණ්ඩවල මිල 2019 අපි බාර දුන්නට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔබතුමාන්ලාගෙන් අපි කියන්නේ ඒ සහන දීලා තිබනම් බදු සහන අයින් කරලා තිබනම් ඒ බඩු මිල අඩු කරන්න කියලා. ඇයි ඒක වෙන්නේ නැත්තේ? බොහොම සරි. ඔබතුමා ඔබතුමා ආර්ථික විශේෂඥයෙක්ට සමග ඔබතුමාට පැහැදිලි කරලා දෙන්නම් ගරු කබීර් හෂේ මැතිතුමනි. ඔබතුමා දන්නවා ඉන්ෆ්ලේෂන් කියලා එකක් තියෙන බව දන්නවනේ. උද්දමනේ. උද්දමනේ මනින්නේ හැටි ඔබතුමා දන්නවනේ. උද්දමනේ මනින්නකොට ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව අයිටම්ස් 443ක් බැනලා බලනවා. ඒව මාසිකව බලනවා කොච්චර ඒක හැසිරීම කොහොමද කියලා. ඊට පස්සේ පසුගිය මාසයේදී ඔබතුමා දන්නවද ඉන්ෆ්ලේෂන් එක 4.2යි කියලා. ඔබතුමා ආර්ථික විශේෂඥයන් නිසා තමයි මම මේ ආර්ථික විශේෂඥ මේ උත්තරයක් ලබා දෙන්නේ. දැන් ඔබතුමා වාඩිලා අහගෙන ඉන්නකෝ. වාඩිලා අහගෙන ඉන්න. එතකොට ඒක තමයි ඇත්ත తත්වය. ඉතින් ඒ නිසා මම බය අයියෝ මම බය නැතුලි මම උත්තර දෙන්නේ. ඉතින් හරි ඔබ ඔබතුමා අහගෙන ඉන්න. එතකොට ඒක තමයි தත්ත. ඉතින් එහෙම ඉන්ෆ්ලේෂන් එකක් ප්‍රශ්නයක් මේ රටේ සිදු වෙලා නැහැ. ඒක තේරුම් ගන්න. බඩු බින සමහරක් තැන්වලදී වැඩි වෙලා තියෙනවා. මේ දැන් පසුගිය මාසෙදී කෑ ගගා හිටියේ පොල් ගැන. අද පොල් ගැන කතා කරන්නේ නැත්නම් මොකද පොල් මිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා පොඩ්ඩක් වාඩිලා. ඉතින් ඒ නිසා ඒත් එක්කම අපි කොවිඩ් සඳහා ගරු කතානායකතුමනි රුපියල් බිලියන 50ක මුදලක් අපි වෙන් කරගත්තා. ඒ සමගම අපි ඒ සමගම එන්නත ලබා දෙන සඳහා ගරු කතානායකතුමනි නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා මන් දන්නේ මේ හිතන් ඉන්නේ මේ මෝඩයෝ කොට්ටාසයක් දින්නේ කියලා මේ රටේ පොල් මිල අඩු වෙලාලු මොන බොරුවක්ද සම්පූර්ණ බොරුවක් ගරු කතානායකතුමනි මේ මහ පොළවේ ඉඳගෙන නෙමෙයි මේ කතා කරන්නේ මේ කැටි වලාකුළු වල ඉඳගෙන මේ කතා කරන්නේ සීතල කාමර කොහෙද පොල් මිල අඩු වෙලා මොන බොරුවක්ද ඔබතුමා විපක්ෂ නායකයෙක් වෙලත් ඔබතුමා හිට පොල් මිල ගැන දන්නේ නැති කියන වට කනගාටුයි ඒක ඒ නිසා පොල් කියලා ඔබතුමා කඩේ යන්නේ කියලා මගේ කඩේ 80යි තොග 75යි රත්නපුරේ 75යි තොග හරි දරු කතානායකතුමනි මෙතනදී විපක්ෂ නායකතුමා ගැන මට ඒක මම වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමත් අඩුවෙලා ඉතින් ඒ දන්නේ ඉතින් කඩේකට යන්නේ නැහැ දරු කතාලේක මම අවසන් කරන්න ඔබතුමා උත්තර දෙන්න තව අපි තවත් බිලියන 50කට එන්නත් මේ රටට අරන් ඒකත් අපි නොමිලේ ලබා දෙනවා ඒ නිසා ඔබතුමාලාට පේනී යනවා ඇති අපි මේ හැම පැත්තකින්ම ජනතාවට සහනය ලබා දෙන රජය ඔබතුමාට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා මොකද ඒ නිසා ඔබතුමාලා මොකක් හරි දෙයක් කතා කරන්නට අවශ්‍යයි අපි දැක්කා අපේ රටේ යහපත් දේවල් සිදු වෙනකොට ඔබතුමාලා හැමතිස්සෙම වෙන අර්ථකථනයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා හැමතිස්සෙම ඒක තමයි කරන්නේ අපිට මතකයි ලැම්බෝගිනි ගැන කතා කරුවා අපිට මතකයි මේ රත්තරන් අස්පියෝ ගැන කතා කරනවා ඉතින් ඒ නිසා මේ රටේ යහපත් දේවල් සිදු වෙනකොට වෙන මොකක් හරි දෙයක් කියලා බොරු කීම තමයි ඔබතුමාලාට තියෙන එකම ආයුධය මට මතකයි දැන් මට පෞද්ගලික වුණත් මේ අපි අර ෆ්ලයිට්ස් දාලා මේ රටට පිටිසුන් ගෙන්න ගත්තම ඒ වෙලාවේදී කිව්වේ මගේ දුවව ගේනවා කියලා. මම පස්සේ කිව්වා පුළුවන් නම් හොයලා දෙන්න කියලා මට දුවෙක්ව. ඉතින් මේ වගේ දේවල් තමයි ඔබතුමාලාගේ එකම න්‍යාය පත්‍රය. ඔබතුමාලා කරන්නේ බොරුව. ඉතින් මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල මේ ප්‍රකාශය කරලා ගරු කතානායකතුමනි මේ රටට මේ පණිවිඩය ලබා දෙන්නට ඕනේ. මේ අය කියන මේ බොරුව වලට මේ රැවටෙන්නේ නැතුව ඇත්ත తత్వයේ තේරුම් ගන්නයි කියලා මම මේ ඉල්ලීමක් කරමින් මම ඒ කටයුතු විපක්ෂය කිරීම ගැන ඒ ගැන හෙලා දකිමින් මේ මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ඔව් විපක්ෂ නායකතුමා. අර කතානායකතුමනි නිවාඩ් කබ්‍රාල් මැතිතුමා
මේ සීනි ප්‍රශ්නය ගැන දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරා මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව දින දෙකක විවාදයක් ලබා දෙන්න එතකොට අපිට පුළුවන් සවිස්තරව ඒ ගැන කතා කරන්න The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය